වත්මන් රජයට සහ රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අදත් රටපුරා විරෝධතා සංවිධාන කර තිබුණා. ඒ පොලිස් ඇඳිරි නීතියද නොතකමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ නිදහස් චතුරශ්‍රී අභියසදී විරෝධතාවයක නිරත වුණා. නිදහස් චතුරශ්‍රීට ප්‍රවිෂ්ට වන සියලු මාර්ග අවහිර වන පරිදි මාර්ග බාධක යොදා තිබූ අතර එහිදී පොලිසිය සහ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. අපිට යන්න ඕනේ ජාතිය පියාගේ පිළිරුණකට යන්න. එකක් කියන්න පුළුවන් මේ රාජපක්ෂලට මේ අඳුරි නීතිය දාලා මේ හදිසි නීතිය දාලා තව දවස් කීයක් ආණ්ඩු කරන්න පුළුවන්ද? මේ හදිසි නීතිය මේ අඳුරි නීතිය ගලවපු පළවෙනි දවසම අපේ රටේ ජනතාව පාරට බහිනවා. මේ රටේ කිසිම පුද්ගලයෙකුට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ රටේ ජනතාවගේ සිවිල් දේශපාලන ආර්ථික සමාජීය ආගමික සංස්කෘතික අයිතීන් උල්ලංඝනය කරන්නට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒව ආරක්ෂා කරලා තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. මේක ශීලාචාර ශිෂ්ට සම්පන්න යුක්තිගරුක ගුණගරුක ප්‍රජාතන්ත්‍රවාදී රටක ක්‍රියාත්මක නොවිය යුතු දෙයක්. මේ අමනෝඥ ආණ්ඩුව අපි ගෙදර යවනවා. හැබැයි හොඳට මතක තියාගන්න, අපි සූදානම් නැහැ පැලස්තර ආණ්ඩු බිහි කරන්න. ඔලු ගෙඩි මාරු කරලා මේ ඇමතිකම් බෙදාගන්න. බොහෝ දෙනෙක් කියනවා අපිට 113 හදලා දෙන්නලු රට කරන්නලු. එහෙම හරියන්නේ නැහැ. අපි එන්නේ ජනතා ආශිර්වාදයෙන් ජනවරමක් සමග. මේ අතර පේරාතනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධාන කර තිබූ දැවැන්ත විරෝධතාවයකට අද පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. ඒ ගලහමන් සන්ධියේදී විමුක්ති පෙරමුණද රටපුරා විරෝධතා සංවිධාන කර තිබුණා. ප්‍රධාන විරෝධතාවය පැවැත්වුණේ මහරගම නගර මැදේදී.
රටේම ජනතාව පාරට බහින්න දාගෙන තිබ්බේ කෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා. මේ අන්දිර නීතිය දාලා මේ උජෝසන නවත්තන්න බෑ කියන පණිවිඩය පාලකයන්ට දෙන්න අද අපි පාරට බැස්සා. මිරිහානේ උජෝසනය කරපු ජනතාවට අමානුෂික ලෙස පහර දීලා ජනමාධ්‍ය වලට පහර දීලා ඒ කරපු මර්ධනයට එරෙහිවත් අද මේ උජෝසනේ අපි හඬනගෙනවා. ජනතාව හඬ නවත්තන්න බෑ. අපි හිටගන්නේ ජනතාව එක්ක. ජනතාවගේ හැඟීම තමයි මේ එළියට දාන්නේ. ඒක නවත්තන්න මේ ආණ්ඩුවටවත් මොන ආණ්ඩුවටවත් මොන නීතියකටවත් බෑ කියන පණිවිඩය ගේන්න තමයි අපි අද මෙතනට ආවේ. ආරක්ෂක ආයතනවල ඉන්න මහතුරුන්ට ඉල්ලීමක් කරනවා විවෘතව. ඔබත් මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින් ජීවත් වෙන්නේ. මේ දුවා පුතා අද පොලිමේ ඉන්නවා. ලයිට් නැතුව කරුවලේ ඉන්නවා. ඒ හැමෝටම තියෙන පොදු අයිතිය වෙනුවෙන් පොදු අරගලයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. පක්ෂ පාට ભેදයකින් නැතුව මේ කියන අරගලයට හෙට දවසේදී ආරක්ෂක අංශවල මහතුරුත් එකතු කරගන්නවා. මේ අද ඇදිරි නීතිය දාලා තියෙන්නේ වසංගතේ මර්ධනය කරන්න නෙවෙයි, රටේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇවිල්ලා නෙවෙයි. මෙරටේ ජනතාවගේ ජීවිත වසංගතෙන් නැති වෙනකොට වෛද්‍ය විශේෂඥයෝ සෞඛ්‍ය ශාස්ත්‍රය කිව්වා රට වහන්න ඇදිරි නීතිය දාන්න කියලා. ඒ වෙලාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒකට අහුන්කම් දුන්නේ නැහැ. ඒ වෙලාව උද්දච්ච විදියට හිටියා. හැබැයි අද තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න තමන්ට එන ජන විරෝධය වළක්ව ගන්න අද ඇඳිරි නීතිය දාලා දිනවා. ගෝඨාභය මහත්තයාට අපි කියන්න ඕනේ මේ දවසක් ඇඳිරි නීතිය දාලා මේක නවත්තන්න බෑ. ජනතාව ගෙදර කිරිබත් කාපු මිනිස්සුන්ට දැන් මලබත් කන්න වෙලා. ඒ නිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව එළවනකම් මේ අරගලය අකණ්ඩ වෙන යනවා. හිරගෙවල් පිරෙන්න අපි වත්තටන් කොට ගත්තත් මේ සටන නවත්තන්නේ නෑ. මේ ඉහළ යන බාණ්ඩ මිල බාණ්ඩ හිඟ ඇතුළු රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රටපුරා ජනතාව වීදි බැස විරෝධතාවයේ නිරත වූ ආකාරයයි. මට කියන්න තියෙන්නේ අපිට අපි සිංහල දෙමළ මුස්ලිම් අපි සියලුම ජනතාවට නිදහසේ ඉන්න රටක් ඉතිරි කළා ඒගොල්ලෝ ආපු තැනකට යන්න කියලා තමයි තවත් රට විනාශ කරන්න නැතිව. රාජපක්ෂලාව පරිස්සම් කරලා ආරක්ෂා කරලා කවදා හරි ඒගොල්ලෝ ගියාම පඩිය ගෙවන්නේ කවුද? ඒගොල්ලන්ගේ පවුල් බලාගන්නේ කවුද? අපිනේ. එම නිසා අපිත් එක්ක ඉන්න. අපේ සල්ලිත් දීලා යන්න කියන්නේ ඒගොල්ලෝ යනකොට. හොරකම් කරපු සල්ලි ටික දීලා යන්න. මුළු ලෝකේ පුරාටම ලංකාවේ මිනිස්සු එක රැස්සලා එක හණින් නගන එක දෙයක් තියෙනවා. ඒ තමයි රාජපක්ෂවරුන්ට කරුණාකර මේ රට අපිට නැවත බාර දීලා කරුණාකර ආපු දැනකට යන්නේ කියන එක.
ගැටලුකාරී තත්ත්වයේ හමුවේ සිත්තවලටපත් පුද්ගලයෙකු මිරිහාන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ විදුලි කණුවක් මත වූ ට්‍රාන්ස්ෆෝමරයක නැගී විරෝධතාවයක නිරත වී තිබෙනවා. එහිදී විදුලි සැරවැදීමෙන් මෙම පුද්ගලයා මාර්ගයට වැටි ඇති අතර ඔහු රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.